අයිබෝන් සුබ දවසක්. ඉතින් ඔන්න PLC ප්‍රෝග්‍රෑමින් පාඨමාලාවේ ඔන්ලයින් පාඨමාලාවේ තවත් එක් දවසක් අවසන් වෙනවා. ඉතින් මේ අවසන් වෙන දවසත් එක්ක මම ඔයාලත් එක්ක කතා කරන්න සූදානම් වුණේ PLC කෝස් එක අපි මාස 4ක් තිබ්බ කෝස් එක මාස 3ක් බවට අඩු කරලා මාසයක් ඔන්ලයින් බවට පරිවර්තනය කරලා අලුත් පාඨමාලා ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඉතින් මේක ඇත්තටම ඉතාමත් ප්‍රායෝගිකව අපි සිද්ධ කරන්න ඕන විෂයක්. නමුත් අපේ මේ රටේ පොවතින තත්ත්වයත් එක්ක අපිට පුළුවන් වෙන්න ඕන ඒකට අනුගත වෙලා වැඩ කරන්න. ඉතින් අපි එහිඳ සූදානම් වෙනවා මාසයක් ඔන්ලයින් පාඨමාලාවක් විදිහට පවත්වලා ඉතිරි ටික සාමාන්‍ය පන්තියක් බවට පත් කරලා වැඩ කරන්න. ඉතින් මේකෙදී ඔයාලට තාමත් කාට හරි ගැටලුවක් තියෙනවා නම් නිතර කෝල් කරලා අහන්න දෙයක් ඉඳලා තමයි මම මේ ඔයාලත් එක්ක කතා කරන්නේ. අපිට පුළුවන් මේ PLC කෝස් එකේ මුල් අවස්ථාවේ කොටස් ටික මේ වගේ මම ප්‍රැක්ටිකල් ටික මෙතන කර කර පෙන්නනවා. ලොජික් ඔක්කොම මම කරන හැටි මේ බෝඩ් එකේ එළියදී ඔයාලත් එක්ක මේ ස්ක්‍රීන් එක ෂෙයා කර කර වීඩියෝ එකක් විදියට මම ඔක්කොම රෙකෝඩ් කරලා තමයි ඔයාලට දෙන්නේ. එතකොට මේ පන්තියට සම්බන්ධ වෙන සියලු දෙනාට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අපි හිතමු එක්කෙනෙක්ට ගැටලුවක් තියෙනවා කියලා. ඒ ගැටලුවක් තියෙන කෙනාට තමන්ගේ ගැටලුව WhatsApp කරා එවන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුව එව්වට පස්සේ එයාට වෙනමම Zoom එක හරහා හෝ Team View හරහා අපි ඒ ගැටලුව නිරාකරණය කරනවා. ඉතින් හැම කෙනාටම ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න පුළුවන් විදියට ප්‍රැක්ටිකල් තේරෙන විදියට තමයි මේ ලැබ් එක හදලා තියෙන්නේ. නමුත් මේ දවස්වල ලැබ් එක ඇතුලේදී පාඨමාලාවන් සිද්ධ කරන්නේ නැති හින්දා තමන්ට අලුතෙන් ගියාපන්චි වෙන කෙනෙක් නම් ගෙදර ඉඳලා මේ වීඩියෝ බල බල ඉගෙනගෙන ඒ දැනුම අරගෙන මාසයක් ඉවරලා අපේ සාමාන්‍ය සුපුරුදු පන්තියත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ එකම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි පාඨමාලාවේ අලුත් කොටස් කීපයක් එකතු කරනවා. මොකද අපි ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රය සම්බන්ධව මොන තරම් කතා කරත් වැඩක් නැහැ. ඒ කර්මාන්ත ශාස්ත්‍රය තියෙන අලුත් එන මැෂින් ගැන හොඳ අවබෝධයක් සමාජගත වෙලා නැත්තම් අපි සමාජගත කරලා නැත්තම් ඉතින් එහි තමන් හැම පන්තියකම අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම මැෂින් එකකම අලුත් කොටසක් නැවත මෙතන පුරුදු පුහුණු කරලා සමාජගත කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා. අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපිට ඇත්තටම තියෙන්නේ හැම 90ක් මැෂින් දෙන්නේ පිට රටින් ගෙනත්. අපි ඒවත් එක්කම වැඩ කරනකොට ඒ වගේ මොඩිෆිකේෂන් කරනකොට රිපෙයා කරනකොට ඒ වගේ තියෙන ගොඩක් දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගත්ත කොටස් ටික තමයි මේ උගන්වන්නේ. ඉතින් මේක හොඳට ඉගෙන ගත්තහම අපිට ඇත්තටම ලංකාවේ මේ දේවල් හදන්න පුළුවන්. මේ දේවල් ඕන තරම් හදන්න පුළුවන්. අපි ප්‍රොජෙක්ට් 1000කට වඩා වැඩි සංඛ්‍යාවක් කරලා තියෙනවා. ඉතින් ඒ දැනුම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් අපි මේ කෝස් ටික කරගෙන කෝස් එකේ මාස 4ක් යනකොට ඒ ලබා ගන්න දැනුම ප්‍රයෝජනවත් විදියට භාවිතා කරලා හොඳ ගමන හොඳ ඉදිරියට යන වැඩපිළිවෙලක් හදා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා ඇත්තටම ඔබගේ කැපවීම නම් අනිවාර්යෙන් ඕන. කවුරු හරි හිතනවනම් මම පාඨමාලාවත් එක්ක සම්බන්ධ වුණා මම මාස 4ක් යනකොට හොඳ PLC දැනුමක් තියෙන කෙනෙක් බවට නිකන් ඉඳලාපත් වෙයි කියලා එහෙමනම් කොහොමවත් වෙන්නේ නැහැ. ඉතින් හොඳම දේ තමයි තමන් මේකට සම්බන්ධ වෙනවා වගේම හොඳට මහන්සි වෙලා වැඩ කරලා ඒ ගන්න අත්දැකීම හරහා ඔයාලට ඉස්සරහට වැඩ කරන්න එක තමයි හොඳම දේ. ඉතින් එකතු වෙන්න කෝස් එක මේ දවස්වල කට්ටිය රෙජිස්ටර් කරනවා. ඔන්ලයින් පන්තියට මේ වෙද්දි විශාල සංඛ්‍යාවක් ඇතුළත් වෙන්න කතා කරලා දිනවා. ඉතින් ඔයාලටත් පුළුවන් අපේ ඔන්ලයින් පාඨමාලාවත් එකතු වෙන්න. ඒ ඔන්ලයින් පාඨමාලාව අවසානයේ මාසයක් ගියාට පස්සේ ඔයාලට සාමාන්‍ය සුපුරුදු පන්තියට එකතු වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවා නම් විදේශ රටක ඉඳගෙන මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් අන්න යාට තියෙනවා වෙනස් විශේෂිත ක්‍රමවේදයකට මේ ඔන්ලයින් අපේ පාඨමාලාව හරහා දිගටම මේ ඊගා මාස 3ක් ඔන්ලයින් ඉගෙන ගන්න. ඒකට වෙන්නේ මේ ඉතින් PLC HMI VFD ඔය කීපයක් ඔයාලට මිලදී ගන්න පුළුවන් නම් කිසිදු ප්‍රශ්නයක් නැහැ. හැම ප්‍රැක්ටිකල් එකක් මම මෙතන කරනවා. ඒ කරන දේ බලාගෙන ඔයාට ඔතන ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට අවශ්‍ය නම් ඕන කෙනෙක් ඉන්නවනම් ඔන්ලයින් ඉගෙන ගන්නත් පුළුවන්. පන්තියට ඇවිල්ලා
මුලින්දන් සම්බන්ධයෙන් ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක මාසයක් ඔන්ලයින් ඉගෙනගෙන සාමාන්‍ය විදිහට පන්ති දෙකක් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි විශේෂයෙන් දැනුවත් කරන්න තියෙන පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි අපි මේ වෙද්දි පාඨමාලාවන් කිහිපයක්, ඒ කියන්නේ මගේ මතකයේ හරන හතරක් අපි පවත්වාගෙන ගියා ආයතනයක් විදිහට. කොරෝනා නිසා සංචාර සීමා ඇති කරපු නිසා අපිට පාඨමාලාවන් ආරම්භ කරලා සුපුරුදු පරිදි කරන්න බැරි වුණා. ඉතින් ඒවා මග නතර කරලා තියෙන්නේ තව දවස් කිහිපයකින් මම හිතන්නේ අපිට නැවතත් ඒවා සුපුරුදු විදිහට පටන් ගන්න පුළුවන් ගම් ආයතනේ. ඉතින් ඒ හින්දා පාඨමාලාව සමග සම්බන්ධ වෙලා හිටපු කට්ටියට මතක් කරනවා ලෑස්ති වෙන්න. නැවතත් අපි ඉදිරි දවස් කිහිපය තුල සුපුරුදු විදිහට ගම්පහ විද්‍යාගාරයේදී හම්බ වෙන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. නැවතත් කියනවා ඔබ විදුලි කාර්මිකයෙක් හෝ ඉංජිනේරුවෙක් මේ ආසිත උනන්දුව දක්වන කෙනෙක් අනාගත දැනුම සම්බන්ධව කුතුහලයක් එහෙම නැත්නම් මේක ඉගෙන ගන්න ඕන කියලා හිතන කෙනෙක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ පාඨමාලාවට සම්බන්ධ වෙන්න හොඳ ගමනක් යන්න ඔය සියලු දෙනාටම ආරාධනා කරනවා. අපි නම් සුපුරුදු පන්තියකින් හම්බ වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.